අදරෙන් පිළිකන්නවා සියලු දෙනාම මගේ එන්ිච්ච ය චනල්ලකට අද මංවාලට වෙනස් විදිහේ බතක්කු යන්න කියල දෙන්න එල ඇස්ති වෙන්නේ. අත්දැන් අවුරුදු කාලෙත්තෙනවනේ තවටික දවසිකින් අපිට සිංහලලු තවෞරුද්ද උදා වෙනවා. ඉතිං අපේ ආර්ථිකය හැමෝගෙම එකවගේ නැහැනේ. මම දන්නවා මේ වෙන කොට දෙමාපියන් සහෝදර සහෝදරියෝ ගොඩා කසරන වෙලා ඉන්නවා තමන්ගේ දරුවන්ඩ, හොඳ අවුරුදු කෑම මේ සෙයක් හදර දෙන්න කොහොමද කියලා ඉතිං ඒ වගේ අයට මේ වගේ බත්ත එකක්ු අඩුව වියදමින් හදාගන්න පුළුවන් ගෙදර මස්මාලු එලවලු කිසිවක් නැති වෙලාවක වඋනත්තු අලට මේ වගේ රසවත් බත්තෙකක් හදලා ඔයාලට බුක්තිවිදින්න පුළුවන් ඉතින් අපි බලමු මේ රසවත්න් බත්තක කොහොමද හදාගන්න කියලා මේ බත් එක සඳහා හෙදර තියෙන ඕනම හාලක්වාලට ප්‍රයෝජනයට ගන්න පුළුවන් විශේෂයෙන් එක හාල් වර්ගයක් කියලා නැහැ. මම ගත්තෙත් තඹපුහල් මේ තියනෙතම්බපුහල් මම අපේ ගෙදරායට අවශ ප්‍රමාණයට අරගත්තා. මම දැන් මේ එක හොඳින් සෝද ගන්නවා. වලත් බත්හා ටික හොඳින් සෝදගන්න අපිට තව අ පශ්‍ය වෙනවා. ිුණු ෙඩියක් මේකම ලොක බීලූුණු ගෙඩියක් මම ගත්තේ. බීලූුණු ටිකක් වැඩියෙන් ගන්න බිලූුණු පොඩිය ගෙඩි නම් දෙකක් හරි හම අරක් හරිගන්න මේ තියෙනෙ තක් කාලි තක් කාලිත්මාන් ලොකු එක ගෙඩියක් ගත්තා පොඩි ගෙඩි නම් දෙකක් විතරගන්න ආය අමු මිතිස් කරල් දෙකක් විතර මංක පලදාගත්තා. පොඩි ළම ඉන්නවනං අම මිතිස්ස එකතු කරන්න එපා සැරට කන බාල ඉන්නවාවනං කමන්නහැ. මේ තියෙන්න්නේ ඉංගුු සුදුලෝන ඉඟගු සුදුලෝනුමන් තලාගන තියෙන්නේ. සුදුලනු පොත්තත් එක්කමමන් තලාගත්තා මේ තියෙන්නේ රම්පේ කරපිංචා සුදුලනු පොත්තත් එක්ක දැම්මහම ගොඩක් සුවඳයි අපට කනවෙලාට අයින්කරගන්න පොළුවන්න එනිසා අපි පොත්්තත් එක්කම දාගමු මීට අමතරව මටෝඕනෑවා මේ තියන එනසල් කරාම නැටිම පොඩ්ඩත් තලාගන තියෙන්නේ. සූදුර වැට කීපයකුත් ඕන වෙනවා සුදුරුතේ හැඳ කාලක් විතර ගම් මිදිස්කුඩු මීතමතරව කහකුඩු අමුතුන පහකුඩු මේ සඳහා වශ්‍ය වෙනවා ඔයාලා තමු තුන පහකුඩු ගන්න මිදිස්කුඩු මේ සඳහා මිඩිස්කුඩුටකුත්තකුතු කරගන්න අපි දැම් බලමු කොහමද මේ බත් එක හදාගන්න කියලා මම රයිස්කු කරෙකට තෙල්ටිකත් දාලා රත්ව වෙන්න තිබ්බ ඕනට මිතැදී පෝල් තෙල්වෙන් නෝට ඇස්ට්‍රා හෝමාගරින් එල්ලොු තෙල් අලක කැමති තෙල්වාර්ගයක් එකතු කරගන්න පුළුවන් අපිස් සැල්ලාම රම්පෙ කොලටික දාලා චුට්ටාකක තෙලේ බැදෙන්න්න දෙමු ඒකටම්මං එකතු කරනවා තලාගත්ත ඉගුරු සුදුලූුණු ං අලට ිසල්ලත්කිවම පොත්තත් එක්කම තමයි දාගත්තේ එතකොටට මේ ගුරු සුදු ලෝනුයි හම්පේ හොඳ සුවදක් කියනවා ඇත්තටම කන්නා සහිතන සුවදක්කේක. මම දැම් මේකට කපාගත්ත බීලූ නුටික එකතු කරනවා මෙයාකාරයට අපි බීලූ නොටිකත් එකතු කරලා හොඳින් කවලම් කරගමු ීලෝනු ටිකක් අපේ රන්වන් පාටට බැදෙනකං මේ විදියට කවලංකර කර තෙල්ල එකගේ තියාගන්නවා අපි බීලෝන්ටික රන්වන් පාට බැදුනන්ට පස තමයි තුරේ එකතු කරන්නේ අපි එහෙනම් බීලෝනුටික රන්ව පාටටෙනකම් බැදගමු අප බී ලොන් තික බැතිල ඇති අපි මේ වෙලාවෙදී අමොමිරිස් රාම්පෙ කරපිංචා එකතු කරලා දින් කාවලම් කරගන්නවා ඊතාමතරව අපි මේ එකට එකතු කරගන්නවා අපේ තුන පහ බඩු ටික මම් මේදා ගන්න එනසල් කරාබු නැටි සූදුරු ගම්මිරිස්කුඩු මිරිස්කුඩු කහකුඩු අමුතුන පහකුඩු ටික අපි මේටික ඔක්කොම එකතු කරලා හොඳින් කවලම් කරගන්නවා. මේවෙලා විදිල්ලි පේගින්දර ගොඩක් කඩු කරලා තියාගන්න නැත්තා මේටික පිච්චෙන්න්න පුළුවන් මේකට ම අපි දැන් තක්කාලිටික අතිකතු කරලා හොඳින්කාවලම් කරගමු. මේ වෙලාවිදි අපිට සෝදලා පිරිසුදුරගත්ත හාර්ටික එකතු කරගන්න පුළුවන් මේයාකාරයට හාටිකත්තාලා අපි වතුරදාහන්නනෑ දැම්මම හොඳින් කවලම් කරගන්න ඕන මේ අපේ හදාගත්ත මිෂ්්‍රණයක් එක්ක හොඳින් තුනපහටික ලණුසුදුලූනල රස හොඳට හාල්වට එකතු වෙන විදිහට හොඳින් කවලම් කරගන්න. මේ ආකාරයට හොඳින් කාවලාම් කරගන අපි මේකට අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගමු ඔයාල වතුර ගොඩාකි එකතු කරගන්න එපා වෙනදදා වයනවට වඩ චුට්ට කඩුුවෙන් වතුරතියාගන්න මොකද මේකත එලූත්තියෙන නිසා බත්තකම් හොඳට ඉදෙනවා. අපි නොේ බත් එක ඇටට වගේ තමා ගන්න ඕනේ මේ තියෙන්නේ මම වතුරදාගන ඉදනතියාගත්ත බට්ටික අපි දැ මේකට ලුන්ටිකක්කිකතු කරලා යාගමු ගොඩක් ලස්සනට තියෙනවානේද ලස්සන පාට එකතුවක් ඇත්ත මේ බත්ත එකත් හරිම රසයි අඩු බියදිමින් හදාගන්න පුළුවන් පෝෂණීය බත් එකකු මේ තියෙන මගේ බත් එක බාගෙට ඉදිලා තියෙන්නේ අපපි මේ වෙලා විදි හොඳින් කවලම් කරලා අපහුයාගමු මගේ බත්තක දැන් ඉදිලා ඉවරයි මම දැන් මේක ප්ලේට් එෙක්කට බෙදාගන්නවා යාලට මේ වෙලා වෙදී කාන්නෙ නැත්තම් මේර අ අපි කරපිංචා අයිංකරගන්න පුළුවන් අපි කරපිංචම ගෙදර කන්නන අපි හදන්නේ හමුත් එෙක් එෙනවනම් අපි මේවා ඉංකරල දෙන්න ඕනේ නැත්තන් අපි කාණ්ඩ නම් මේ කරපංචහෙම අපි කෑවටා ගුණයක් නැහැ ගොඩක් ගුණයි එ නිසා පි කරපංච කොලෙහෙම අයිංකරන්න ඇැත්තුව මෙහෙම ආහලයට ගමූ මගේ බත්තක ලස්සනවෙන්න මම රතු බී ලෝනු ගෙඩියක් අපලත් කාන්වන් පාටට බැදල එකතු කරගත්තා ඊ අමතරව කරපංචකොල ටිකුත් බැදලකතු කරගත්තා ඔයාලත් මේ වගේ ලස්සනට හදලා අවුරුද්ධ කෑම මේ සේට උනත් තියන්න පුළුවන් ඔයාලගෙදරුවෝ ආසාවෙන් කයි අප ඇත්තට ම මේ බත් එකේ විශේෂත්ය තමා අඩු වියදමින් හදාගන්න පුළුවන් බත්කාකුන් අපේ ගෙදර මිදිස්තුන පහ කොහොමත් තියෙනවානේ අපිට ඒ වදාලා ටසවත් බත් එකක් මේ විදිහයට හදාගන්න පුළුවන් මස්මාලු ඕනෙම නැහැ. මේ බත්ත එකකරන්න වෙන මනවත් තෙලවලු ඕන නැ මේ විදිහයට කන්න පුළුවන් ගොඩක් රස්සයි ඔයාල කැමතිනම් මේකට පරිප්පු තෙල්දාලා හරි ඕල කැමතේලවලුවක් එකතු කරගන්න. එලොවලු නැහැකල ප්‍රශ්නයක් නැහැ මෙහෙම ගොඩක් රස්සයි එහනම් ඔයාල මගේ වීඩිය එකට කැමතිනම් ලයික් කරලා කමන්් කරලා සබස්්‍රයිප් කරන්න තමත කරන්නපා. ෙල් බට එකත් කලික් කරලා ඕල් කිය එක කලික් කරන්න එතකොට මන්දාන වීඩියෝයාලට ඉක්මනිම බලාගන්න පුළුවන් එහෙනම් නැවතත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනම මෙන්නම් එතකාම්වාලට බොහොම ස්තුතියි